ඒකාලේ මම මකබාස් බ්‍රෂ් පාරවල් හැමතැනම කියලා මට හම්බුනේ බ්‍රෂ් පාර. ඒ මොඩියෝ තින්තද ගෑවේ වතුරද ගෑවේ? තින්තද ගෑවේ වතුරද. ඊට පස්සේ මං ගොම්බාස්. තව ඕන කියලා නිකුවේනේ. මෙන්න තින්ත. උනාම කියන්නකෝ. ඊළඟට හොරබාස්. ඔය එක එක තින්ත වලින් බැට කාලා ඉන්න කොටයි මට නිපොලක් සෙට් උනේ. ඔන්න තින්ත. නිපොලක් තත්ත්වෙන් උසස් නිසා වැඩි බිත්ති ප්‍රමාණයක් ආවරණය කරයි. ඔන්න නෝන ඉතුරු තින්ත ටික මං අරන් තිබ්බා. කතා දෙකක් නෑ. හොඳ බාස්. හොඳ බාස්ගේ තීරීම නිපොලක්. අලි වෙලාව කීයද? 1යි. නුගේ කොට 1යි. යද? 1යි 1යි. ලෙන් 2. පේන්ට් 1යි නිල්ලුවේ. තව කී දවසක් යයිද? තව 1 දවසයි. සේ තීන් ඉවරයි. තව එකක් ඕනි. මටත් ඔහොම කාලයක් තිබුණා. කතා දෙකක් නැතුව ජපන් තාක්ෂණයෙන් එන නිපොලක් තීන්තම පාවිච්චි කරා නම් වැඩේ එක දෙක වෙන්නේ නෑ. එකෙම කතා දෙකක් නෑ. හොඳ බාස්ගේ තීරීම නිපොලක්.